සමාජ සංගායනා තෙරුවන් සරණගිය දේශවාසී ලෝකවාසී සැදහැවත් පින්වතුනේ හිමිදිරි පාන්දරම තුනුරුවන් සරණගිහින් අනන්තූ ලෝතුරා බුදුගුණ දහම්ගුණ සඟගුණයන්හේ අනන්තාශීර්වාදයේ ජීවිත වලට එකතු කරගෙන. බොහොම දුෂ්කර කාලයක් ගත කරන ඔබ මේ මුහුතේදී. සැමසිතකටම මහප්‍රාර්ථනාවක් එකතු කර ගනිමු, අනන්ත සූවිසි මහාගුණ බල මහිමයෙන්, අටමස්ථාන සොළුස්මස්ථාන ජයශ්‍රී මහබූ සමිදුන්ගේ. දළන්දා වහන්සේකි අනන්තතේචානු භාවයෙන් දේශවාසී ලෝකවාස ඔබ හැමදිනාටම නිදු භාවේ ලැබේවා, නීරෝගී සුවය චිරජීවනය සාදුසාධහූ නිතැතින්ම ලැබේවා ලැබේවා, උදාවේවා කියන පින්ඇති පින් බර ප්‍රාර්ථනාවෙන් අද දවස ආරම්භ කරමු. සමාජ සංඝායනා තුළින් පුංචි වෙලාවක් බණටිකක් අහන්නට සූදානං වෙන මේ වෙලාවිද්දි. ඔබට හරිම අපූරු කතාවක් කාරණයක් අද කියා දෙන්නට හිතුවා. දිමුල් කුඹුරෙහා මුදුරු මේ ධර්මාසනයට වඩින හැම මොහොතකම ඔබගේ ජීවිත වලට එකතු කරගන්නට පුළුවන් හරිම අපූරු කතා කියා දුන්නන්නේෙ. අදත් කියා දෙනවා ජීවිත කාලී කවදාකවත් අමතක නොවෙන හරිම අපූරු කාරණයක්. ඒ තමයි මේ දවස් වල ඔබ හැම දෙනාම බොහොම නිවාඩු පාඩුවේ ගෙවල් වලට වෙලා ඉන්න එකේ, ම්මල තාත්තල ආච්චිල සීයල දුවල පුතාල මුණුපුරු මිනිපිරියන් පුංචි දරුවෝ හැමෝම එකටත්තු වෙලා ඉන්න මේ කාලේ බණයහනවා ධර්මය පිළිබඳවත් ඉගෙන ගන්න අතරේ. මේ රටේ ලෝකයේ ජීවත්වන සිංහලයෙක් විදිහට බෞද්ධයෙක් විදිහට ඔය සිංහල බෞද්ධ ජීවිතයේදී ඉගන ගන්නට ඕන කරන උගත යුතු සමාජ සංස්කෘතික වටිනාකම් පිළිබඳවත් ටිකක් ඉගන ගන්න එක හොඳයි. ඇතැන් වෙලාවට උදේ පාන්දර ඇහෙනවනේ විදධ ධර්මත් දේශනාවන් තේමාවන්. අද මම කල්පනා කලා මේ සිංහල රටේ ඉන්න සිංහල බෞද්ධ වේවා මේ දේශයේ ලෝක ජීවත්වන ඔබට, සිංහල සංස්කෘතික වටිනාකම් පිළිබඳව, අපේ සිංහල ආදිිමුතුන් මිත්තුෝ, බණපොත ඇසුරු කොටගෙන ඒවාගේම බුද්ධ දේශනාව බුද්ධ චරිතය, මෙවැනි තැන් ආශ්‍රය නිශ්‍රය කොටගෙන, අනාධිමත් යුගක ඉඳලා මේ සිංහල දේශයේ පවතින සංස්කෘතික වටිනාකම්, ගැස්සූ විදිහ ඉගැන්නෝ විදිහ මේ ජාතියට පාඩම් කරදුන් විදිහ ගැන ඔබට පුංචි කතාවක් කියලදෙන්ට පුංචි කතාවක්. සිංහල බෞද්ධ අපි බොහෝ වෙලාවට ආගමික වත්පෙලිවෙත් වගේම නිදසුනක් විදිහට ගත්තොත් සිංහලයෙක් බෞද්ධයෙක් මියගියාට පස්සේ කෙරෙන මහා අපූර චාරිත්‍ර පෙලක් තිබෙනවනේ. ඔය ගැඹුරු ධර්ම කොටස් ඉගෙන ගන්නවා වගේම අභිධර්මය චතුරාරි සත්‍ය හේතුඵල න්‍යාය ආදී කොට ඇති අතිශය ගැඹුරු. ධර්ම කරුණු ඉගෙන ගන්නවා වගේම මේවත් ඉගෙනගෙන තියෙන්ටෝනේ. පහුගිය දවස්වොල කතිකාවතකොත්තාාවනේ කවුරුහරි කෙනෙක් මැරුණහම වලලනවද ආදාහනය කරනවද, ආදාහනය කිරීම වැලලා දැමීම බහොමිධාන කිරීම මේ මේ ගැනත් පසුගේ දවස්වල විවිධ කතිකාවත් හැදුනනේ. මේවා දිහා බලං හිටියට පස්සේ මට හිතුනා අපේ රටේ ජීවත්වන ඔබට අපේකම පිළිබඳව අපේ සංස්කෘතික වටිනාකම් පිළිබඳව පුංචි කතාවක් කිය දෙන්න. සිංහල බෞද්ධයාගේ ආගමික වත්පිළිවෙත් අතරේ හරි අපූරු කාරණයක් නේ ඔය පාංෂකූලය කියන එක අපි ඉගෙන ගමුද හරි ලස්සන කතාවක්. අහන්ටොක බලන්ට අපි රටේ කෙනෙක් මියගියාට පස්සේ විවිධ විදිහේ ආගමික චාරිත්‍ර සංස්කෘතික වටිනාකම් එයට ලබා දෙනවා. පෞද්ගිය දවසක එක මහා ධනවත් උපාසිකාතුමියක් උපාසක තුමෙක් මා එක්ක කියන වනේ අප හාමුදුරුවණේ මමත් කියන්නේ මැරුණට පස්සේ මැරුණා ඔ පැයකීපයකින් ගිහින් වල්ලන්ට කියලා. අනේ හාමුදුරණේ අසවල් මිනිස්සු වගේ අපිත් ඕක පැෑ විසි හතරක් ඕෝන්නෙත් නෑ උදේ මැරුණනං හවසවැලලුවනම් හරි හාමුදුරුවනය කියලා එක මහා බලවත් ධනවත් උපාසිකාතුමියක් මා එක්ක කියනවා. කැමතියහෙම කියලා. ඔය කතාවම ඔබත් කිය ලතිනේ අනේ ඔවු මුදුරුවනේ උදේ ම න්න අවස වල්ලන්ට ඕන කියලා. එහෙම හිතන කියන පිරිස් සින්නවා. එක හරිදේ කතාව දැරදිනේඒ කතාව වැරදිී. අහන්ටක බෙන්න්න මේ කතාව සිංහල බෞද්ධයෙකු මිය යනකොට බණපොතට පන එනවා ඔහම කතාවක් කහලා දී නවද. සිංහලයෙක් බෞද්ධයෙක් මිය යන කොටම පනයනම ගෙටද බණපොතට පණ එනවලු. හරි අපුූරු කතාවක්. කොහොමදේ පනයන්නේ බණපොතට. සිංහලයෙක්ගේ බෞද්ධයෙගේ මළගම පුරාම තියෙන්ෙන්නේ බනපොත බනපොත. අහන්ටකු. සිංහලයෙක් මේ රටේ මියගියාට පස්සේ සිංහල බෞද්ධයෙකු බොහෝ විට දවස් තුනක්වත් අඩුම තරමින් දේහය ගෙදර තියාගන්නවා. කොහොමද, මිය ගියාට පස්සේ අර දේහය අරගෙන එම්බම් කරලා දවස් දෙකක් තුනක් තියාගන්නවා. තියාගන්නේ ඇයි ඇයි අපේ මිනිස්සු මේ මිනික් දවස් කීපයක් තියාගන්නේ. මේකට හරි අපූරු කාරණයක් මෙ ඉගෙන ගණන් ඔබ තවකිනට කියලා හරි දෙන්ට. ඒකට හේතුව තමයි සිංහලයට තියෙනවා මහ සංස්කෘතියක් සමරන්ට. ජාතින් වට වගේ නෙවෙයි ම සංස්කෘතියත්වේෙනවා. අපි ආදි මුතුම් මිත්තවූ කල්පනා කළ මේ පුංචි ජාතිය සිංහල ජාතිය කෙනෙක් මිය ගියාට පස්සේ මේ ජාතිය අලුත් වෙන වැඩ පිළිවලක් හදන්ටඕන කියලා. ඒ කල්ලා මොකද කළේ මිය දෙනවා ඔන්න අපේ ගමක පවුලක වැඩි හිටියෙක් කවුරු හරි කෙනෙක් මේ යනවා. තරුණ කෙනෙක් වන්නට කවුරු හරි කෙනෙක් මේ යනවා මියගියාට පස්සේ ඔන්න ආරංචියය මුල්ලු රටපුරාමින්න නෑයන්ට අරං යනවා. දැන්න මේ දුරකථන පහසුකම් ඒ කාලෙනං කෙනෙක් මියගියාට පස්සේ කරක්තවලින් ගිහිල්ලා නේද. පුද්දුම දුෂ්කරල සැතපුම් ගනම් පයින් ගිහිල්ලා පනිවිද කියන්ට ඕනේ. කෙනෙක් මියගියාට පසේ පනිවිරේ කියන්ට අපි දන්න පුංචි කාලෙ තුව තිබ්බන පනිවිරේ කියන්, කවරුහරි මරුුණ හම පවුල් එකනෙක් පිටත්වෙල යනවා. එක්කනෙක් කම්බන්සුරට යන අනිත් එක්කනා නුවරට යනවා අනිත් එක්කනා අම්පාරට යනවා තව එක්කනෙක් අනුරාධ පුරයට යනවා අනිත්ත එක්නා කොළඹට යනවා ඇයි මරණය පනවිද කියන්ට. එහෙම ගියා ඉස්සර අපි පුංචි කාලෙත් යන්තම් මතකයි අපි එහෙම සිදුවී. අපේ මියගිය කෙනා දැන් ඔන්න මරණය එම්බම් කරලා ගෙදර සාලි දීර තියෙනවා. පහන් දෙක ගුත් දෙපැත්තෙන් පත්තු කරනව ඇයි. විසබීජ නහින්ට. දැන්ගොන්න මළගෙදට දවසක් යනකොට දෙකක් යනකොට කවු දෙන්නේ. කොළඹයිඳලා ලොකු මාමයිනවා අම්පාරීදලා කලුසීයනවා අනුරාධපුරෙන් කළු වාච්චියනවා හම්බන්තොටින් සුදුවාච්චයනවා මාතරින් ගාල්ලිං නුවරිින් අත්තම්මල මුත් අම්මල කිරිී අත්තල මාමල නැන්දල ඔන්න එනවා මළගමට. මෙන්න. මලගම නිසා නෑදෑකං අලුත් පෙන්ට පටන්ගන්නවා. දැන් රංකාවේ දස දෙෙස විසිරිලා හිටපු නෑයොටික ගෙදෙට්ට ගොඩ වෙනවා. අනේ එනකොට විලාප තියාගෙන අඩාගෙන නෑයු පිළිගන්නවා. පිළි යරගැන අඩලා දොඩලා ඔන්න දැන් පෑබූ වෙනකොට නෑදෑ යොටික එකතු වෙලා කතාව දැන්. අම්පාරෙන් ආපු අය අනුරාධපුරෙන්, ආපු අය පදවියෙන්, ආපු අය ගාල්ලෙෙන් මාතරින් කොළඹින් නේද මහනුවරින් ආපු නෑයෝ විතරක් නෙවෙයි ඔය අතරේ ඉන්නවා අපේ දුරඥාතිවර්ගයා. ඉතින් මේ ඥාතිීන් කතා කරක දැන් අර මළගමී තිපචි වේදරාව ටිකක් අඩුයි. දුකමෙදා ගන්ටෙන වෙන කියන්නේ. අර නෑො ටිකේ එකතු වෙලා මොකද කරන්නේ. හරන නෑදෑ කං අලුත් කර ගන්නවා. අර අත්තම්මල මුත්තම්මල රට පුරයි මාපු අය අහනවා පුංචි පුංචි දරුව පෙන්ල මේ උකොල්ලකාගෙද. මේ කෙල්ල කාගෙද. අහනවා. එතකොට කියනවා අනේත්ම්ම මුත්තම මේ අහවලාගේ පුතානේ මේ මෙයාගේ දුවනෙමේ. ඕවුන් අත්තම්මල මුත්තම්මල අඳුරගන්නවා. පුංචි දරුවන්ට කියර දෙෙනවා පුතේ මේයින් වාගත මුත්තම්මෙක්. මේ ඉන්න කිරිියත්තකිෙනෙක්. මේ ඉන්න නෑදෑකමින් පුංචි අම්මෙක්. මේ බාප්පකෙනෙක්යා මේ මාමෙක්කොයාගේ. දැන් මේ පුංචි දරුවන්ට නෑදෑකම් කියල දෙනවා. නෑදෑකම්. ඔය අතරෝ ඉන්න අත්තම්බල මුත්තම්බල මොකද කියන්නේ. පූ මේ පොඩිකා කොච්චර කාලකින් දැක්කේ ගිය සරේ මරගම කරද මුුල්ගෙට නකොට අතේ වඩාගෙන හිටිය දැන් යස ඉලන්ධාරියෙක්නේ. මේ කෙල්ල බලන්ටකො දැන් උස්මහත්වෙලානෙ. අත්තම්මලකින් අනේ අපේ ඉන්නවා කොල් එෙක් මේ කෙල්ල හොඳයි අපිට දීපල්ලා. මේ කොල්ලට ඉන්න අපේ හොඳ කෙල්ලක් අපේ දුවගේ දුවක් ඔන්න අ අවාහවිවාහහදෙන්ට පටන් ගන්නවා. මළගමත් එක් නෑදෑකං අලුත් වෙලා මතක් වෙලා අලුත් අලුත් නෑදෑකං එහෙන් හැදෙනවා. මේක කළේ මොකටද මේ පුංචි ජාතිය නිතර නිතර අලුත්කරන්ට සිංහල බෞද්ධයා මළගම ටික දවසක් තියා ගත්තේ. ඒ විතරක් නෙවෙයි මරණයේ ස්වභභාවය පමණක් වෙලාවට මිනිය දවසත් දෙකක් යනකොට කළුවෙනවා. විකෘති විරූපි වෙනවා. එතකොට මොකද කරන්නේ අනේ වටේට දරලා බල ඉන්නවක්කොමලානේ බලන්ටක කොහොම හිටපු කෙනෙද. මිනිය බලන්ටක කලු වෙලගියයා විරූ හොයන්ටත් බෑ මරණෙ බලන්ටකු. අපිටත් ඔච්චර තමයි. ඕ මෝකට තමා ඔක්කොම නටන්නේ. මිනිිය දිහා බලාගෙන විරූපී වෙන වෙනස් වෙන මරණෙ දිහා බලාන ඇතමුන් ජීවිතේ අනියත බව අනිත් අයට කියද නොම් ඔච්චරතමා බලන්ටකු හිටියා වගේද කියලා. න්ටවත් බෑමිනිිය කලු වෙලා වෙනස් වෙලා අපිටත් ොච්චර තම බනපොතටෝම් පනෙන්ට ගන්නවා. නෑ දෑකම් අලුත්වෙන අතරේ තවත් හරි අපූරු දේවල් වෙනවන මොනාද. මලගමී සිදුුවෙනව චාරිත්‍ර මහ ගොඩක් මොනවද චාරිත්‍ර මතකතියාගන්ට සිංහල ඇත්තෝ මේ බනාහන. දැන් ඔන්න පන්සල මතක් වෙනවා ඇයි පාංෂකූලේත පන්සකූලට දැ. මරණයේ වෙච්චේ ගමන් ඉක්මනට මේ අපේ මිනිස්සු මොකද කරන්නේ. දැහැත් ගොට්ටේ හදා ගන්නවා. මළ ගමක් උනහම පන්සරට ටරයි යන්න දැත් ගොට්ටේ කොහොමද හදන්නේ. මතක තියාගන්ට බුලත් කොල ගන්නන්නේ ගොට්ටයක් විදිර හදන්නේ බුලත්ොල. ගොට්ටේ හදන්නේ කොහොමද පාංශකූලට හාමුදුරුවූ කීනමක් ඕනද කියලා කතාාවෙනවා. හත් නමයි නං බුලත් කොළ හතයි ත් හ. ගොට්ටයක් හදලා ඒ මැදට පුවක් ගෙඩියක් සුද්ධ කරලා දාලා සුදු ලේන් සුවකින් ඔතාගෙන පන්සලට ඇරයි යනවා. ඇරයි යනකොට ඔන්න පන්සලේ හාමුදුරුව අතට දැහැක් ගොට්ටේ දීර වඳනවා. වැන්ද හම හාමුදුරුවෝ මොකද කරන්නේ. බුලත් කොල ගණන් කරනවා ගොට්ටේ තියෙන මතකතියාගන්ට ඕන. පාන්ස්කෝලකට ගොට්ටේ ඇරයි යන්නේ. හාමුදුර බුලත් කොල ගණන් කරලා පුලත් කොල හතයි. උන් වසේ බොද කියන්නේ හත් නමයිනේදේ. එහෙමයි අපි හාමුදුරනේ. පංසකූලට හාමුදුරරු ගානකවවෙන බුලත් කොලවලින් ගාන කියන්නේ. ගානකීවී. එහෙම කරලා දැන්ඔන්නේ පාංෂකූලෙට හාමුදුරු වඩිනවා වඩම කරනවා. වැඩම කරලා ඉතින් වන්දනා කරලා පාංෂකූලයේ වැඩකටුතු ආරම්භ කරනවා. ආරම්භ කරලා පංශකූලයේ එහෙම දීලා අවසන් වෙලා හරි අපූරු කාරණයතියෙනවානේ. සුදුරෙද් දක් පූජ කරනවා. සුදුරදික ඇල්ලක් නේද. මතක වස් රැයි යෝග පූජ කරන්නේ. ඕකින් කියවෙන්නේ. ය අතීත කාලයේ අද වගේ මිනිී පෙට්ටිවල දාලා මිනිී වල්ලව වෙනෑනේ. සුදුරෙද්දක ඔතලා ගිහින් කනත්තට දැම්මේ. මිනිය. කනත්තට දැම්මට පස්සේ මිනිිය ඔතපු සුදුරෙද්ද ඇරගෙන ඔය වනගත හාමුදුරුවරු සිවුරු මහගත්තා. සිවරු මහගත්තා. නි ොත තිබ සදුරෙද්ද අරගෙන ඕක හෝදලා හොඳට කසට වන්න ඕනෙසා කසට වන්නෝ ගස්වොල ගෙඩි පොතු මුල් අරගෙන කට හද අරකට පඩු පොවල කසට වන්නෝ කහට වරණ ගන්නල සිවරු හදා ගත්තා ඉස්සරවෝ සුදුරෙදික ඇල්ලේ ිනි ොතපු. දැ මිනි ඔතන්න නිසා සුදුරෙද්දක් නමල කියල සග සතු කරලා පූජ කරනවා. ඕකත් අවසං කරලා දැම්මොකද කරන්නේ. දැ මිනිිය ඔසවාගෙන යනවා කනත්වට මිනි වල තියෙනවා බනපොත මඟට මුලින්කිීවේ බෞද්ධයෙක් මිය දෙනකොට පණ එනවා බනපොතට බනපොතට. මිනිය ඔසවාගෙන යනවා මිනී වලළඟට ගිහිල්ලා දැ ඔබ කියන්නට බලන්ට මේ බනාහනින්න ඔබ ඔය අත්තම්මල මුත් අම්මල ඇති බනාහගෙන තාත්තල අම්ම දරුවන්ට කියල දෙන්න බලන්ට බෞද්ධයෙක් වලලනකොට මිනිීවාලයේ දිග පලල්ල ගැඹුර කොච්චරද. දිගයි ගැම්ඹුරයි? බෞද්ධයෙක් වලලනකොට මහපොල්ලවේ භූමිධදාන කරනකොට ගැඹුර අඩි හතරයි දිග අඩි හයයි. හයේ හතරේ වලක් කියල කියන්නේ. දිග අඩි හයයි ගැඹුර අඩි හතරක වලක තමා වලනන්නේ බෞද්ධයෝ සිංහලයෝ. ඇයි. කවුරුවත් අඩි පහක් කැරලලාදීවද මිනී වලක් නෑ. අඩිහයක් හතක් අටක් නෑ. අඩි දහයක් දිගවලක් ඒත් නෑ. හරියටම අඩිහයක් දිගට අඩිහතරක් ගැඹුරට හාරන්නේ නට හේතුමකක්ද. ඔන්න මියගිය කෙනාට බණපොතේ පාඩමක් කියලදිනවා. අපේ මැරිච්ච කෙනා මරණින් පස්සේ එක්කෝ හතරෙන් එක්කට ගියා එක්කෝ හයෙන් එක්කට ගියා. මොනවද මේ. නරක තිරිසම් ප්‍රේත අසුර අපායවල් හතරයි ගැඹුර අඩි හතරයි. මැරිච්ච කෙනා ඔය හතරෙන් එක්කට එක්කො ගියා. එක්කො හයෙන් එක්කට මොනොද හය චාතුම්මහා රාජිකය, යාමය තුසිතය නිර්මාණ රතිීය පරණම් මිට වසවර්ති දවිවලෝක හයයි. එක්කො ඔය හයෙන් එක්කට ගියා. එක්කෝ අපායවල් හතරෙන් එකට. දවලෝකහයිෙන් එක්කට ගියා කියන්ටයි. හයේ හතරේ වලක් කාරන්නේ. ගිය තැන දන්නේ ගිය කෙන විතරයි කිය කෙන විතරයි. ඔතෙන්ට එනකං ඔය හයේ හතරේ වලක් ඇතුළට මිනික් දමන්නේ මරණය දමන්නේ ඔන්න ඔය පිළිවත ඔය චාරිත්‍රය ඔය බණපොත නිසා. ඒ විතරක් නෙවෙයි බනපොත මොනතරම්. මළගමට ආවද කිව්වොත් ඔ බහල තියෙනවා දොය මලපොත කියන වචනය. පමණක් අයට කියනවනේ මලපොතේ අකුරක් බෑ කියලා. මොකක් දොය මල පොත කියන්නේ. න කටට ඉති කියනවා. මලපොතේකරක් බෑ කියල පොඩි දරුවන්ට කියලා බයිනවා. හැබැයි පොඩි දරුවවා කොයි වෙේ හරි අත්තම් මගින් සීයගෙන් තාත්තැන් ඇහුවෝ තාත්තා මලපොත කියන්න මොකක්ද කියලා උන්න දන්නෙත් නෑක. මලපොත කියලා කිව්වේ වෙස්සන්තර ගීතාන්ගේට. වෙස්සන්තර ගීතාංගිය. වෙස්සන්තර ජාතකය කවිියෙන් ලියට තිබා ගීතාංගිකිවේක්. ඉස්සර මළගෙවල්වල රෑත්‍රියට රෑ ඉඳම් පසුදා එලිවෙනකං වෙස්සන්තර ගීතාන්ගේය ලස්සනට කියනව පිරිසක් ඇවිල්ලා. ම හැම ගමකම හිටිය අහම කවියෝටික. කවියෝ කියල පිරිසක් හිටියා. ඒ අය ඇවිල්ලා රෑහතට අටටොය මළගම ඉස්සරහ. පැදුරක් එහෙම දාලා ඉඳගන්නවා. ලන්තෑරුන් එල්ගෙන වාඩි වෙලා එල්ලිය එ එලිය වැටෙනකං වෙස්සන්තර ගීතාන්ගේ ලස්සනට කියනවා. කවි පන්ති. වෙස්සන්තර ගීතාන්ගේ කොයි තර ඇහෙනවද කිව්වොත් ගමක රටේ ගමේ ඉන්න ඕන මෝඩයකුට වෙස්සන්තර ගීතාන්ගේ කටපාඩං වෙනවා. ඒ තරග ඇහෙනවා ඒ තරං ඇහෙනවා. ඇහිලා ඇහි ඇහිලා ඕන මෝඩයකුට වෙස්සන්තර ගීතාන්ගේ ඉස්සර කටපාඩල්ලු. මලපොතකිේ මළගෙතර කියන හින්දා. ඒ මළගමේ කියන වෙස්සන්තර ගීතාන්ගේත් කටපාඩංවෙෙන් නෑ කියන්නේ හොඳටම මෝඩ ගන්ටම දෙනැති මෝඩෙක් මොනමක් බැරි. තමක්කිවේ මල්ල පොතේයකුරක් බෑකිවේ ඒකවත් මතක නෑ කටපා ඩන්නෑ කියන්න කවික්ව මතක නැල්ලු එහෙමත් නෝඩු හිටියලු එක තිගෙන ගඩ. දැන්ගොන්න හයි හතරේ වලක වලල් අන්ට ලෑස්ති ඔය පමණක් දරුවන්ට අපි කියන්නේ හයක් කහරත් තේරෙන්නේ දරුවෙක් කිය වචන තේරුම කතදකට හයක් කතරත් දන්න කියන්නේ පව්පින් දන්නෑ කියන එක. අපා යනම පෞකරපු හම කියර දන්නෙත් නෑ පින්කරපු හාම දෙවුලොව යන්නවා දන්නෙත් නැති ඒහෙමවත් දෙයක් තේරෙන් කෙනට කියනවා හය හතරක් තේරෙන්න්න දරුවත් කෙනා කියලා. දැන් ඔන්න මේ හයි හතරි වලගඟට අරංගිහිල්ලා සවව ඩක් කරවා මොකක්ද. මිනිීවල වටේට මිනිය අරං යනවා රවුන් කියදද. තුනක් කවුරුත් රවුන් හතරක් කැර ජනවාද. පහ දෙකක් එකක් නෑ තුනක් කරයවා. රවුන්තුනක් අරංගෙහිල්ලා. මිනිය වලගට දමන්නේ. ඇයි මේ රවුන්තුනක් අරයියන්නේ. ඒකත් තිගන ගන්ටුවන. මිනි වලළඟට ඇවිල්ලා මිනීවලේ කටලඟ ඉඳලා මිනිිය රවුන්තුනක් අරයන්ට පටන්ගන්නකොටම මිනිස්සු කියනවලු හිතනවලු මෙහෙම. මැරිච්චිකෙනගෙන හිතල කියනවා. නත්ති මේේ සරනං අ්ඥම්, බුද්ධෝමේ සරණංවරං. ධම්මෝ මේේ සරණංවරං. සංගෝ මේ සරංවර. මේ මිනිවලේ කටළඟට එනකං වෙන අංසරණක් නැත බුදු සරණ විතරයි. දහම් සරණ විතරයි, සඟසරණ විතරයි. ඔය මිනිීවලේ කටළඟට එ ඔය තුන් සරණ විතරයි. බුදුර ජාණන් වහන්සේගේ සරණ හැර අන්කිසි සරණක් තිබ්බෙන. ධර්මරත්නේ සංඝරත්නය සරණ පිහිට හැර. අන්කිසි සරනක් නෑ කියමින් තමයි. මිනිීවලේ කටවටේට රවුන්තුනක් අරයි යන්නේ. ඔය මිනිවලේ කටළඟට එනකං වෙන කිසිදු සරනක් නෑ. ඇය සරනක් නෑ. එහෙම කියලා එහෙම හිතලා රවුන්තුනක් අරංගිහින් හයේ හතරේ වළගට දාලා පස්දාලා වහනවා. ඒගළ කැරමකදද. මේ මිනිවලේ කටළඟට එනකන් තිබුණේ තුනුරුවනය සරණ විතරයි. එක්කෝ නුඹදැන් අධින් පස්සේ මින් පස්සේ හතරෙන් එකක එක්කො හයින් එක දාලා පස්දාලා වහනවා එයා විතරයි දන්නේ කොහෙටද ගියේ කියලා. බලන්ට බණපොතට පණයන විදිහ මළගමක් එක්ක. මේ විදිහට චාරිත්‍ර විදීන් ඉටු කරගෙන යනකොට දැ පස් දාලා වහලා ගෙදරයනවා. දැන් ගෙදර ආවට පස්සේ දවසක් දෙකක් ගැනකං ඉතින් හිතේ අමාරුව දුක ගැන කිය කිය ඉන්නවා. ඔය අතරේ රටපුරැයි මාපු අත්තම්මල මුත් අම්මලා කිරි අත්තලලා ඕවන් දැන් ගෙදර දරුවන්ට ලංවෙල කියන අපපුතේ දැන් අඩාන් කලා හරින්න තැන් හදදවස පින්ක මල හැත්වෙන්ට නො ඇඩිල් අත කර පල්ලා. එහෙමන කියන්නේ කියලලා ඉවරවෙලා අනේ මළගමේ තිබිච්ච සුදු තිර. සුදු කොඩි දුකවේදනාව වෙනුවට එනවා. මොනවද බෞද්ධ කොඩිය එනවා. බෞද්ධ කොඩිය එනවා. ඒ විතරක් නෙවෙයි ගොක් රැහැන් ගොක් කලාවන් නෙන්ට පටන් ගන්නවා. මෙතෙක් දවසක් තිස්සේ මලපොත කියෙව්වා. ඒවාගේම සති පට්ඨානය ඇහුනාා ගෙවල්වල ඒ වෙනුවට බේෙන් කවිබන ඇහෙනවා. විරිදු ඇහෙනවා. ඒ විතරද්ද ලස්සන කවිබන. විරෙදු හඬවල් ගේ ගමපුරා පැතිරෙන්ට පටන් ගන්නවා. එ වගේමගේ ඉස්සරහ ලස්සන ගොක්කත්තක් ග රටාවක් මැබෙනවා. මිදුල සුද්ධ වෙනවා ගෙවල් හෝදනවා. හෝදන වගෙදර හෝදල සුද්ද වෙලා දැන් අර මරණේ දුක යටපත් කරගෙන හද දවසි පිංකම කියන සිහින එනවා. සිහින. දි හයවෙෙන දවස උදා වෙනකොට ලංවෙනකොට මොකද කරන්නේ. ඔන්න දැහැත් වට්ටියක් ඇරගෙන පන්සරට යනවා. ද මරගෙදෙට්ට ගොට්ටය පංකමට දැහැත් වට්ටිය. දැහැත් වට්ටිය හදාන සුදු රෙද්දෙන් වහගෙන යනවා පන්සලට ගිහිල්ලා බොහෝ වෙලාවට පාංශකූලෙට වැඩපු හාමුදුරුරු ප්‍රමාණිම ධනයට ආරාධනා කරනවා. දානට. ඉට පස්සේ මුල්ලු ගෙදරම සැරසෙනවා පින්කමකට. ගෙවල් අතුපතු ගාල පාරවල් සුද්ධ කරලා ගෙවල් හෝදල දුන් අල්ලල කහදියරඉහල පවිත්‍ර කරලා මුළු ගෙදරම සැරසෙනවා ගොක්රටාවලින්. ඒවාගේම බෞද්ධ කොඩි ලෙල දෙනවා කවිබන ඇහෙනවා දැන් සිතුවිලි වෙනස් වෙලා. ඔක් කොමලා එනවා දැම් පිංකමට රාත්‍රී ධර්ම දේශනා කරන කොටබ දන්නවද. අරිමපූරු කාරණයක් ගේ ඉස්සරා පහනක් පත්තු කරනවා. දාට හදන්නේ ගො අතුවලින් ගොට්ටයක්. යහනක් නෙවේ රවුමට හදන්න ගොට්ටයක්. හදලා එක පහනක් පත්තු කරන්නේ. හදදවස පින්කම දවසට එක පහනගේ ඉස්සර ගොක් අතුලින් ගොට්ටයක් හදළ එකයි පත්තු කරන්නේ. ඇයියේ. එදාට කිසිම දෙවි කෙනෙක් එන්නේ නෑඒ ගෙදෙට්ට පින් අනුමෝදංවෙන්ට. භූමියට අධිග්‍රෝහිත දෙවියන්ට විතරක් පහනක් පත්තු කරලා. ඒ දෙවියන්ට පින් ගන්ට කියර. ඒ දෙවොත් එන්න නෑ මලකුණේ ගඳ ඒ අරංකරන දෙවිවරුන්ට ඊට පස්සේ බණ කියලා ඉවරවෙලා හාමුදුරු වැඩ වැඩ ඔබ දන්නවද. බොහෝ තැන්වල අදනං කෙරෙෙන්නෑ. හදදවසේ දානය දෙන්නේ පන්සලේ. හදදවසේ පින්කමකට බොහෝවිට උගත් බුද්ධිමත් ජනසමාජවල, හරඬඩුව සහිත මහා සංගෙයා ගෙදෙට්ට වැඩම කරවන්නමෑ. මතක තියාගන්ට හත් දවසේ පින්කමක් කරනකොට කිසිදු දේවාත්මයක් එන්නේ නැතිලු ඒගේෙයි හතර මායිමටවත්. ඒ තරම් මලකුණේ ගඳලු දෙවියන්ට. අඩුම තරමින් මැරිච්චගෙනාවත් එන්න නැල්ලු ඒ පැත්තට එයාටත් ගඳයිලු මලකුණේ ගඳ. එනිසා බොහෝ ප්‍රබුද්ධ බෞද්ධ ජනයා, රාත්‍රයේ ධර්මදේශනා ගෙදර කරලා, පසුදා දානය නිවසේ ඉඳලා හේවිසියෙන් වැඩම කරන යනවා පන්සලට. ගෙහිෙල්ලා පන්සලේදි තමා දානි පූජා කරලා පින්පදේ ගහලා පන්සලේදී පින් දෙෙන්න්නේ මියගිය කෙනාට. මැරුණු කෙනාට හද්දවසේ පින්කම ගෙදර කරනවා කියන්නේ. සදහාතුක දා කරඩුව අර මල්ලකුණ තිබ්බතනට වැඩම කරවෙනවා. හමනක් වෙලාවටතින් මහාසා අප හාමුදුරුවන් වහන්සේලා ඕව දන්නව දන්නවනත් කියල දීදෝක තේරුම් කරලා දෙන්ට යන්න ඇයි දායකය යිට වඩා දන්නවනේ. අසූ හාරදාහට වැඩිය දායකය දන්. වසූ හාරදාහස එකක් දන්නව දායකයා. බන ධර්මය. හාමුරුව ඉතින් කරන්ටයක්ක් නොක කිය දුන්නොත් එේ මීතහපන් පණ්ඩිතකන් කතා කරන යිත වැඩ හාමුරුවට බැන බැනවිදිෙන. ඒ විවේචනය කරනවා අපි මෙචර වැදගත් පවල්ලක් කිසි දවසක මෙව්වෙලන අප පින්ංකොනත රැ්බ හා මුදුරොත් කරන්නේ ඕ කියරදී රත්බැෑ කියවවට තේරුම් ගන්නෙත් නෑ නේද. මේ කාලම පුදම මහේෂක්‍ය අක්ග මහා පන්ඩිතරන්න ිහිවෙලයින්නේ දායිකෝ අතරය ඕ නෑති අකොර ගත්තලින්කි හාමුදුරොත්ොන්හ වඩිනවා. කියරදෙන්ට යන්න නෑ අහන්න ඇතිහින්දා. අහනෑ. හැබැයි හදවසි පිංකමක් ගෙදර කරා කියන්නේ ඔබ දන්නවාද. ඇතැන් විට මියගිය කෙනාවත් එන්නනැල්ලු මලකුණේ ගඳහින්දා. පමණක් කවෙයාට බලන්ටකු දාන දෙ අ මිනි ගිනිය ගඳයනවා සාලේ එනවා. හදදවසි පිංකම ගෙදර නෙවෙයි පන්සලේ කරන්ට පුරුදුුවෙන්ට. ඒ වගේම තමා මේ චාරිත්‍ර ධර්මටික කෙරන අතරතුරදේ පින්පදේ කියල එකක් ගහනවනේ ඒ. හදවසි පිංකම දවසි ගෙදරගහන්ට බෑ හැබැයි පන්සලේදි පුළුවන්. පන්සල්ට දානටික බොහෝම පිරිසිදුව වැඩම කරවගෙන ගිහිල්ලා. ඒ විසි නාද මධ්‍යයේ මුතුකුඩ මැදින් දානටික වැඩම කරවගෙන ගිහින්. පන්සලට අරංගිහිල්ලා, පොහොම ස්වද්ධාවෙන් දානටික පූජා කරලා පැංවඩලා පින්දීලා ඊළඟට පින් පදය පන්සලේදි ගහලා. මියගිය කෙනාගේ නම කියලා පින් දෙෙනවා. ඒ පින් ටිකනං අකනටා බඹලොවතෙක් දෙවියෝද ඒ විදරක්නෙවේ මියගිය කෙනාද ඒ කාන්තලෙස අනුමෝදන් වෙනමක්. මේවා ඉගනගන්ටෝනේ. අපිීඉති. ලොකූ බණපොත් එහම කර පන්නාන සතිභාවනාවලට යනවා මාසෙභාවනාවට, යනවා අභිධර්මී චතුරාඩි සත්‍යය හේතුපල න්‍යායි යෝවා ඉගදයි හරි වටිනවා ඉගෙන ගන්ට ඕනේ. ඉගන ගන්න අතරෙද. මේ සිංහලයෝ අතර තියෙන ආගමික වත් පිළිවෙච චාරිත්‍ර ධර්ම ගැනත් ඉගෙන ගන්ටඕනේ. මේ ටික මම අදෝබට කියා දුන්නේ මහනුවර හතරලියදද වැලිකන්ද මහාවිහාරේ. ලො විශාලතම තිවංක මහ පෙළිම වහන්සේ වැඩඉන්න මා වැඩසිටිනාමේ පින්විිමේ ඉඳලා. ලොුවපුරා විකාශනය වන මේ සමාජ සංඝායනා තුළින් ලොවටම රටටම කියා දුන්න විකාශනය කරන මේ පාඩම දහම් චින්තාව සිතුවිල්ල ඔබේ හදවත්තුල ධාරණය කරගෙන. කොච්චර දේවල් තියෙනවද ඉගෙන ගන්ට කිය ඔබට හිතේවි. මේ කරුණු ජීවිතයට එකතු කරන. සිංහලයෙක් විදිහට බෞද්ධයෙක් විදිහට මේ අභිමානවත් දේශයේ ජීවත් වන විටද. උගත යුතු පාඩම් මිගෙනගෙන මහා ධීර වීරහෙළෙක් විදිහට. දේශය මහ දුෂ්කරතාවේකට පත්වුණු වෙලාවෙේ ඔබ මතකතියා ගන්ට. දොළොස් අවුරුද්දක් බැමිනිිතියාසාය ඇවිල්ලත්. දොළොස් අවුරුද්දක් නොකා නොබේ කරකොල කාල හිතපු මිනිස්සු ජාතියක් මේ. දොළොස් අවුරුද්දක් බැමිනිිතියා සායනොත් වැටිච්චි නැති සිංහලයා වැටයි කොරෝණාවෙන්. ලෝකෙටම පෙන්නන්ට මේ ජාති අභිමානය හොඳම කාලිය උදා වෙලා. ඔබ හැමට මේ දේශයට දළදා හාමුදුරුවන්ගේ පිහිත රැකවරණය ලැබේවා ලැබේවා කියලා. සමාජ සංගායනා